ආයුබෝවන්. හරිදේ හරියටම ගෙනෙන සිත ටීවී මධ්‍යහන පුවත් විකාශයත් සමගින් මම තරිඳු ගුරුගේ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජනපති ජපන් අධිරාජ්‍යය හමු වෙයි. ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක් සෞදියේදී වෙඩි තබා මරා දමයි. තද වැසි සහ සුළං සමග අඩු පීඩනය තවත් වර්ධනය වෙයි. මුලතිව් වලින් මුහුදු ගිය දීවර යාත්‍රාවකුත් අතුරුදන්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. පස් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජපානයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ අකහිතු අධිරාජ්‍යය හමු වුණා. ඒ ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපානයේ අකහිතු අධිරාජ්‍යය හමු වී අද පෙරවරුවේ සාකච්ඡා පවත්වා තිබෙනවා. ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය අකහිතෝ අධිරාජ්‍යය සහ මෙක්සිකෝ රැජින විසින් ඉතා උණුසුම් සහ සුහදශීලී ලෙස පිළිගත්තා. ඉන් අනතුරුව නායක දෙපළ සුහද කතාබහක නිරත වී තිබෙනවා. ජනාධිපතිතුමාගේ පැමිණීම පිළිබඳව සිය සතුට පළ කළ ජපාන අධිරාජ්‍යය දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතාව මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු බව ප්‍රකාශ කළා. ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කිරීම පිළිබඳව ජපාන අධිරාජ්‍යය වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බවද ප්‍රකාශ කළා. 1981 වසරේදී පමණ තමා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳවද මෙහිදී සිහිපත් කළ ජපාන අධිරාජ්‍යය එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳපුදා ගැනීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බවද සිහිපත් කළා. ජපානයේ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ්‍රී ලංකාව සැබෑ මිත්‍රයෙකු ලෙස හැකි පමණින් ජපානයට දැක් වූ සහාය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජ්‍යය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා. දිවයිනට දකුණු දෙසින් පැවති අඩුපීඩන තත්ත්වය මේ වන විට නිරත දෙසින් ස්ථානගතව පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මේ හේතුවෙන් අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං තත්ත්වයේ බලපෑම් එල්ල විය හැකියි. දිවයිනට දකුණු දෙසින් පැවති අඩුපීඩන තත්ත්වය දැනට දිවයිනට නිරත දෙසින් පවතිනවා. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම පද්ධතියේ බලපෑම් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අහස වලාකුළු වලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුර සහ උතුර මැද පළාත් තුලත් ගාල්ල, මාතර, මාතලේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50 දක්වා තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නැගෙනහිර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත් තුලත් ගාල්ල, මාතර සහ මණ්ඩාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 75-100 අතර තරමක තද වැසි බලාපොරොත්තු විය හැකියි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මණ්ඩාරම දක්වා වෙරළට ඔප්පින්වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය ශනිකව පැයට කිලෝමීටර 70-80ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති හේයින් මෙම මුහුදු ප්‍රදේශ ශනිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සුළං ගිනිකොන සිට නැගෙනහිර දක්වා වූ දිශාවලින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් අගයක් ගන්නවා. මාතර සිට ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික ඉතා තද සුළං නැති විය හැකි අතර එවිට එම ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැකි බවත් නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර දීවර කටයුතු සඳහා මුහුදුගේ දීවරීන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ දිනේ මුලතිව් නයාරු ප්‍රදේශයේ අදාළ දීවරීන් රැගත් බෝට්ටුව දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. අතුරුදන් වූ අන්සෙවීමේ කටයුතු නාවික හමුදාවේ සහාය ඇතිව ආරම්භ කර ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කරනවා. අතුරුදහන් වැත්තේ හලාවත බංකදිනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් 48ක් සහ 24 හැවිරිදි වයේ පසුවන පුද්ගලයින් තිදෙනෙක්. සෞදි අරාබියේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ඇය සේවය කළ නිවසේ හම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව ඝාතනය කළ අදාළ සැකකරුන් පසුව එම ගිනියවෙන්ම වෙඩි තබාගෙන සේදෙවි හානි කරගෙන තිබ බවයි ඒ රට මාධ්‍ය වාර්තා කළේ. සෞදියේ පළවන සෞදි ගැසට් පුවත්පත සහ එරට මාධ්‍යමෙන්ම විදේශ මාධ්‍ය රැසක් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අද වාර්තා කර තිබුණා. එම මාධ්‍ය වාර්තාවන්ට අනුව පසුගිය සෙනසුරාදා මෙම ඝාතනය සිදුව තිබෙනවා. ප්‍රියන්කා ජයශංකර නැමැති 42 වරිදි කාන්තාවක් මෙලෙස සෞදි සිය හාම්පුතාගේ වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වුණා. සෞදි මාධ්‍ය පෙන්වා දෙන්නේ ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව සෞදියේ එම නිවසේ හිමිකරු වන මෙම සැකකරුද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි. ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම කාන්තාවගේ මෘත ශරීරය අල් රාසි රෝහලේ තැන්පත් කර තිබෙනවා. සෞදි පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඇය සේවය කළ නිවස තුලදීම මෙම වෙඩි තැබීම සිදු ඇති බවයි. 30 වෙනිදි සැකකරු මානසික රෝගියකින් පෙළෙන්නකු බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. දඩයම් කිරීම සඳහා භාවිතා කරන රයිෆලයක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදු ඇති බවයි ක්වාසිම් පොලිසිය ප්‍රකාශ කරන්නේ. කිසිම විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මේ වන විට එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් සහ සෞදි රජයෙන් ඉල්ලා ඇති බවයි. ඉදිරියේදී දේශපාලනික වශයෙන් වැදගත් තීන්දුව తీරන රසකට එළඹෙන බව දේවරහා ජල්ජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා පවසනවා. ඒ තංගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දේශපාලන වශයෙන් අපි ඉදිරියේදී යම් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා. ඒ තීන්දුව తీරන ගන්න අපි පක්ෂයේ ප්‍රතිපත්ති අනුව පක්ෂයට හොඳ නායකයෙක් පත් කරලා මේ රටේ පිපිදෙනවා කියන පොහොට්ටුව පරාජය කරන්න පුළුවන් නායකයෙක් අපි ඉදිරි ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. ඔබලා අපි කවුරුත් හොඳ දේශපාලනයක් කරා, හොඳ ජනතා රැල්ලක් අපි ඇති කරා, ජනතාවට හොඳ විශ්වාසයක් අපි එක්සත් ජාතික පක්ෂයෙන් තුලින් අපි ලබා දුන්නා. ලබා දීලා ජනතාවගේ කැමැත්ත විශ්වාසය අපි ලබා ගත්තා. ඒ ලබා ගන්න කැමැති විශ්වාසය අපට නැති කරා යම් නායකයෝ, අපේ മന്ത്രിවරු, අපේ අපේක්ෂක මහතුරු, අපේ ගම්බල ජනතාව එකතු වෙලා උදේ ඉඳලා හැන්ද වෙනකන් එකතු කරන ඡන්ද ටික අපට රාත්‍රී කාලයේ රූපවාහිනියේ නායකයෝ නැති කරා. අන්නේ නිසා තමයි අපට අද මේ පරාදය ඇති වුනේ. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තවතුරුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්නට www.siyathnews.lk අපගේ වෙබ් පිටුව වෙත. එල තමම සවස 6ට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.